තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම. මේ වෙනකොට මම දරුවන්ට කියලා දීලා තියෙනවා තමන් උපයගත් මුදල ආයෝජනය කරන්න පුළුවන් හොඳ මාර්ගයක් විදිහට මේ භාණ්ඩාගාර බිල්පත් පිළිබඳව. ඉතින් පහුගිය දවස් ටිකේ නම් භාණ්ඩාගාර බිල්පත්වල අපේ ඒ කියන්නේ රේට් එක ටිකක් අඩු වෙලා තිබුණා. දරුවන්ට මතක ඇති 13%ට ගිහිලා තිබුණා මම දැක්කා. 15%, 13% මේ වගේ අගයන් වලට ගිහිලා තිබුණා. ඒක නිසා මම ඒ තරම් දරුවන් උනන්දු කරේ නැහැ ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරන්න. හැබැයි දැන් ආයෙත් ට්‍රෙෂරි බිල් රේට් එක වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මට හිතුණා මේ වීඩියෝ එක දරුවන්ට කරන්න ඕනි කියලා. දැනගන්න ලැබුණු කරුණු වලට අනුව මහ බැංකුවෙන් ලබා දීලා තියෙන රේට් එක 32% විතර විශාල පොලියකට ගිහිල්ලා තියෙනවා කියලා තමයි විවිධ මාර්ගවලින් ආරාජ්‍ය මාර්ගවලින් මට දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නිසා බැංකු කීපයක්ම රාජ්‍ය බැංකුත් ඒ වගේම පුද්ගලික බැංකුත් තමන්ගේ පොලිය අනුපාතිකය ට්‍රෙෂරි බිල්ස් වලට ප්‍රාථමික අලෙවිකරුවන් විදිහට දෙන ට්‍රෙෂරි බිල් රේට් එක වැඩි කරලා තියෙනවා. ඉතින් මේකෙදි සම්පත් බැංකුව විශේෂයෙන්ම සම්පත් බැංකුවේ මේ ට්‍රෙෂරි බිල් රේට් එක වැඩි කරලා තියෙනවා. හැබැයි මම දැනගන්න ලැබුණු දේට අනුව සම්පත් බැංකුවේ ශාඛාවලින් මේ වෙනකොට ඒගොල්ලෝ මේක කරන්නේ නැහැ කියලා තමයි මට දැනගන්න ලැබුණේ. කියන්නේ ට්‍රෙෂරි බිල්ස් වල මේගොල්ලෝ කැමති නැහැ. මේගොල්ලෝ ප්‍රාථමික අලෙවිකරුවන් විදිහට ඉදිරිපත් වුණාට ඒගොල්ලෝ ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ මේ ට්‍රෙෂරි බිල් ෆෝම්ස් ටික දෙන්න. එහෙම දෙයක් තමයි මට තේරුනේ. මොකද ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකෙන් තමයි මේක කරන්න ඕනේ කියලා තමයි සමහර බැංකු ශාඛාවලින් පාරිභෝගිකයින්ව දැනුවත් කරන්නේ. ඒ කියන්නේ ට්‍රෙෂරි බිල් වලට අපි ඇප්ලයි කරන්න ෆෝම් එක ඉල්ලනකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් කතා කරන්න, හෙඩ් ඔෆිස් එකෙන් තමයි මේක කරන්න කියලා ඒගොල්ලෝ කියන අවස්ථා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම දරුවන්ව දැනුවත් කරනවා විතරයි. සමහර වෙලාවට බැංකුවත් එක්කලා ඔයගොල්ලන්ගේ ළඟම බැංකුවත් එක්කලා කතා කරලා ඒගොල්ලන්ගේ නම්‍යශීලීභාවය අනුව තමයි ට්‍රෙෂරි බිල්ස් වල මේ වෙනකොට ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සර ඔය ට්‍රෙෂරි බිල්ස් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා ඒක ඒ තරම් ලොකුවට බලපෑමක් උනේ නැහැ. ඒගොල්ලෝ ටග් ගාලා ෆෝම් එක ෆිල් කරලා ඒ රේට් එකට අනුව ඒගොල්ලෝ ඒ කටයුතු කරා. හැබැයි දැන් ගොඩාක් දරුවෝ මේ ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරන්න යන නිසා මේක අර හැංගුණු මාර්ගයක් විදිහට තිබිලා දැන් හැමෝටම විවෘත වෙලා තියෙන නිසා මේකේ ඇවිල්ලා තියෙන ෆෝම්ස් ප්‍රමාණය ගොඩාක් වැඩි. එතකොට සමහර වෙලාවට දැනගන්න ලැබුණු කාරණයන් වලට අනුව සමහර වෙලාවට මේ ට්‍රෙෂරි බිල්ස් වල ඔයගොල්ලෝ දැන් ආයෝජනය කරනවානේ. එතකොට දැන් අපි හිතමු මේ සතියට අපි 123.8ක් තියෙනවානේ. මේ සතියේ රුපියල් 50,000ට වඩා වැඩි වෙනකොට 123.8ක් දීලා තියෙනවා. එතකොට මේ විදිහට ආයෝජනය කරනකොට සමහර වෙලාවට සති දෙක සති තුන පරක්කු වෙන්න පුළුවන්. සමහර දරුවෝ මාස දෙකක් විතර බලාගෙන ඉඳලා ආයෝජනය කරා කියලා මට දැනගන්න ලැබුණා. එතකොට ඉතින් අර මේ රේට්ස් වල ඔයගොල්ලෝ දන්නවා හැමදාම දවස් 6ට මේක අප්ඩේට් වෙනවා. එතකොට සමහර වෙලාවට පහළ පොලිය අනුපාතිකයකට මේ ට්‍රෙෂරි බිල් එක ඔයගොල්ලන්ගේ රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. අනිත් දේ තමයි ට්‍රෙෂරි බිල්ස් වලට එන්නේ නැහැ මේ දැන් සමහර දරුවෝ ඒ පිළිබඳවත් අහලා තිබුණා. ඒක හින්දා මම මේ කියන්නේ කමර්ෂල් බැංක් එකකින් නම් නිකන් පොඩි කොලයක් දෙනවා. ඒ කියන්නේ පොඩි ડોකියුමන්ට් එකක් ඔගොල්ලෝ මෙහෙම දැම්මා මෙන්න මෙච්චරයි කියලා දෙනවා. හැබැයි ඊමේල් එකකට පණිවිඩයක් එනවා ඇරෙන්නට ට්‍රෙෂරි බිල්ස් වල ඔගොල්ලෝ ආයෝජනය කරනකොට වෙන සොෆ්ට් කොපි එකක්වත් හાર્ඩ් කොපි එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් වෙනම එන්නේ නැහැ. නිකන් අපිට ඊමේල් එකට ඊමේල් එකක් එනවා විතරයි. දැන් අපිට ඔය සමහර ඒවයේ දරුවෝ දන්නවා හાર્ඩ් කොපි එක හම්බෙන එක කියන්නේ පොඩි කොලයක් හම්බෙනවා. සමහර අපි ස්ථාවර තැන්පතු වලට ගියොත් එහෙම අපිට දැන් BOC එකේ වගේ නම් ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ වෙනම අපිට එවනවා. මේ පොඩි මැසේජ් එකක් හරි ඒගොල්ලන් එවනවා. ඒකට ඒක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක වුණා. හැබැයි ඉලෙක්ට්‍රොනික බැංකින් වලට. එතකොට හැබැයි මේකෙදි ට්‍රෙෂරි බිල්ස් වලදී ඊමේල් එකක් විතරයි එන්නේ. ඒ ගැන මේ සමහර දරුවන්ගේ හිතට චකිතයක් ඇවිල්ලා තිබුණා. එහෙම හිතන්න එපා. කමර්ෂල් බැංකුවේ එහෙම දුන්නට අනිත් එකේ දෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට හાર્ඩ් කොපි ඒ කියන්නේ මේ ෆෝම් එක පුරවලා දෙන්න තියෙනවා. ඒ ෆෝම් එක පුරවලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේ මැසේජ් එක එනවා මේක මෙහෙම වුණා කියලා මැසේජ් එක එනවා. එහෙම තමයි සිද්ධ වෙන්නේ. හරි. අනිත් විශේෂිතම කාරණේ තමයි
දැන් මේ වෙනකොට දැන් දරුවෝ අහලා තිබුණා මේ මොන බැංකුවලද දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකුව අතරින් BOC එකේ තමයි අපිට මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. අනිත් බැංකුවල ඒ තරම් මේ ආයෝජනය කිරීම දිරිගැන්වීම් කරන්නේ නැහැ. පුද්ගලික බැංකුවල කමර්ෂල් බැංකුවයි සම්පත් බැංකුවයි තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන් දරුවෝ අහලා තිබුණා ඒකෙන් මොකද වැඩියෙන් හොඳ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම දකිනවා අර මූල්‍ය කළමනාකරණකාරීත්වය අතින් සම්පත් බැංකුව ටිකක් ඉදිරියෙන් තියෙනවා කියලා මගේ පුද්ගලික මතය. අනිත් එක තමයි සම්පත් බැංකුව විශේෂයෙන් ගත්තහම සම්පත් බැංකුවේ ශක්ති භාවිතය ඉතා හොඳයි. මොකද ලයිට්නින් කරන තියෙන විදිය, බැංකුවක් ලයිට්නින් කරලා තියෙන විදිය, ඊට පස්සේ ඇතුළෙත් මම දකිනවා හැමතිස්සෙම සම්පත් බැංකුවක නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරන ශාක හිටවලා තියෙනවා. සහ වැරදි ශාක භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර බැංකුවල මම දකිනවා, මම මේ කියන්නේ මගේ පුද්ගලික අදහස, මේක මේ මම සමහර වෙලාවට මම දැක්කොත් එහෙම වැරදි විදිහට ශක්තිය භාවිතා කරන විදි මම මේ බැංකුවේ කළමනාකාරීත්වයටත් කතා කළා කියලා තියෙනවා. මේවා පාවිච්චි කරන්න එපා කියලා මම මේවා ආදරයට කියන්නේ. සමහර බැංකුවල මම දකිනවා ඉස්සරහා හිටවල තියෙනම මේ වතු සුදුමල්. ඉතින් මේක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි. මම බොහොම ආදරෙන් මතක් කරනවා මේ බැංකුවල වතු සුදුමල් හිටවනවා වෙනුවට ඔගලන්ට පිටවන්න පුළුවන් දියේ පිපෙන මල් වර්ග. දැන් පීපල්ස් බැංක එකේ වගේ නම් මම දැන් මේ දවස්වල මම දකිනවා පීපල්ස් බැංක් ගොඩක දියේ පිපෙන මල් වර්ග පැලකරන්න උත්සාහයක් අරගෙන තියෙනවා. හැබැයි සමහර බැංකු තාමත් වතු සුදු මල් තමයි පාවිච්චි කරන්නේ, වතු සුදු මල් පාවිච්චි කරන්න එපා. ඒ වගේම බැංකුව ඇතුලේ මේ ශාක හිටවීම ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් අර පංශාක තරු පංශාකය ඒ ආශ්‍රිතව පංශාක හිටවන එක ඉතාමත්ම හොඳයි. ශක්තිය ඉතාම ප්‍රබලව ආකර්ෂණය කරන්ති. මේක ප්‍රායෝගිකව යොදාගන්න බැංකුවක් විදිහට සම්පත් බැංකුව මට පේනවා. සහ ඒගොල්ලන්ගේ ලයිට්නින් කරන විදිය, ඒ වගේම විවිධාකාර අවස්ථාවලදී ඒගොල්ලන්ගේ මූල්‍ය කළමනාකාරීත්වය ඉතාම හොඳ විදිහට මට පේනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. සහ දැන් මම මෙහෙම කිව්වට පස්සෙත් ඒක ඒ දරුවන්ගේ හිතවල ඇති වෙන දේවල් නිසා මේක වෙනස් වෙලා යන්න පුළුවන්. හැමදේම කිසිම දෙයක් අපිට ස්ථිරයි කියන්න බෑ මේ උපෝම ශක්තිය මායාවන්. හැබැයි සම්පත් බැංකුව අපිට ආයෝජනය කරන්න හොඳ බැංකුවක් විදිහට කෙටි කාලීන ආයෝජන. මම දීර්ඝ කාලීන ආයෝජන වලට කිසිම පුද්ගලික බැංකුවක් දරුවන්ට නිර්දේශ කරන්නේ නැහැ. නමුත් මට හිතුවා සම්පත් බැංකුවේ රේට්ස් හොඳයි හැම පාරම බලාගෙන හිටියම මගේ පුද්ගලික මතය. ඒක මම දරුවන්ට රෙකමන්ඩ් කරන්නේ. නමුත් මට දැනෙන විදිහට සම්පත් බැංකුවේ මූල්‍ය කළමනාකාරීත්වය පිළිබඳ මගේ හිතේ පැහැදීමක් තියෙනවා. ඉතින් මොකද හැම වෙලාවෙම පාරිභෝගිකයින්ට ඉහළ මේ දැන් ට්‍රෙෂරි බිල් රේට් එකක් වුණත් ඒගොල්ලෝ වැඩි රේට් එකක් දෙනවා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් වැඩි රේට් එකක් දෙනවා. එතකොට රාජ්‍ය බැංකුව අතින් හැම වෙලාවෙම මට NSB එකයි BOC එකයි තමයි දරුවන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකුව, ඒ දෙකේ ආයෝජනය කරන්න කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදි රාජ්‍ය සුරක්ෂිතභාවය තියෙන නිසා ඒකෙනුත් NSB එකේ රාජ්‍ය සුරක්ෂිතභාවය ඉතාම ප්‍රබලව තියෙනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ. හරි, අපි බලමු දැන් මේකෙදි 100.23.8 හම්බෙනවා රුපියල් 50,000 ඉඳලා ඊට වඩා වැඩි ආයෝජනවලට 100.23.8. ඒ කියන්නේ ඔගොලු 94ක් ඔගොලු 94.3841ක් දැම්මුත් ඔගොල්ලන්ට කල්පිරුණ කොට, ඒ කියන්නේ දවස් 91ක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට රුපියල් 100ක් ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඒකට 123.81ක් ඒගොල්ලන්ගේ වාර්ෂික පොලි අනුපාතිකය වෙනවා. ඊට පස්සේ ලක්ෂයට වඩා වැඩියෙන් දානවා නම් 123.9ක්, ඒ කියන්නේ 94.361ක් ඔයගොල්ලෝ දැම්මොත් දවස් 91ක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. මේකෙදි මේ තියෙන විදිහට බලන්න මෙතන දශම ගානක වෙනසක් තියෙන්නේ 3 6 1 9.
එතකොට ඔබලන්ට 100ක් ලබා ගන්න පුළුවන්. රුපියල් 100ක් හදන්න අද දාන්න ඕන ප්‍රමාණය මෙච්චරයි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ ප්‍රමාණය දැම්මොත් ඔයගලන්ට රුපියල් 100ක් ගන්න පුළුවන්. එහෙනම් අපි හිතමු මේක දෙ අපි වැඩි කරා කියලා අපි දැන් 50,000ට වඩා වැඩි ඉන්නේ. අපි හිතමු මෙතන 94,384ක් දැම්ම කියලා. එතකොට ඕගොල්ලන්ට ලක්ෂයක් කරගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. පැහැදිලිද කියන දේ? හරි. එතකොට 110,000ට වඩා දැම්මොත් 125ක් ඔයගලන්ට පොලිය එනවා. ඒ කියන්නේ 94ක් රුපියල් 94,000ක් දැම්මොත් ඔයගලන්ට මේකෙදී ලබා ගන්න පුළුවන් රුපියල් 100ක්. රුපියල් 94ක් දැම්මොත් රුපියල් 100ක්. එතකොට 94,117ක් දැම්මොත් ඔයගලන්ට ගන්න පුළුවන් මෙතන ලක්ෂයක්. ඒක තමයි මේ කියන්නේ. හරිද? හරි. ඊළඟට දවස් 182ක්. දවස් 182ක් කියන්නේ කොච්චරක්ද? මාස 6කට ඔයගොලු දැම්මොත් එහෙම ඔබලන්ට රුපියල් 89ක් දැම්මොත් 100ක් කරගන්න පුළුවන් මාස 6කට පස්සේ. එතකොට 89,766ක් දැම්මොත් ලක්ෂයක් කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. එතකොට මෙතන 89,000 දැන් මෙතන ලක්ෂයට වඩා වැඩි වෙනවා. එතකොට මේකෙන් ගන්න හදලා බලන්න රේට් එක වෙන්නේ 22.8යි 22.9යි 23.0යි. සාමාන්‍යයෙන් මේ මේගොල්ලෝ අපිට පෙන්නන්නේ 100ක් කරගන්න අවසානයේ 100ක් ලබා ගන්න ඔබ දැන් දැමිය යුතු මුදල තමයි මේ මෙන්න මේ අගින් පෙන්නන්නේ. එතකොට කෙනෙක්ට හරි ලේසි හිතට අයිඩියා එකක් ගන්න මම 89,766ක් දැම්මොත් මට ලක්ෂයක් කරගන්න පුළුවන් මේක මාස 6කට පස්සේ මේ අගේ. එතකොට එහෙම හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා මේක ගාන හදලා බලන්න ඕනේ. ඉතින් මේ පාර මේ අවස්ථාවේදී අපිට හොඳ පොලි අනුපාතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් දරුවන්ට පේනවා ඇති මේකෙදී හොඳ පොලි අනුපාතිකයකට ගිහිල්ලා තියෙනවා. 125ක් කියන්නේ ඉතාම හොඳ පොලි අනුපාතිකයක් ඒගොල්ලෝ දෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් දරුවන්ට පුළුවන් මේක ඔයගලන්ට කරලා බලන්න හැකියාව තියෙනවා. හැබැයි මේක රජයේ බැංකුවක් නෙමෙයි. හැබැයි භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම ඉතාම සුරක්ෂිතයි. මොකද රජයෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත්වල තමයි මේ ප්‍රාථමික අලෙවිකරුවේ හරහා ඔබ තැන්පත් කරන්නේ. ඇත්තටම මහ බැංකුවේ තමයි ඕගොල්ලෝ මේක කරන්නේ. ඒක නිසා එතන ගැටලුවක් ඇති වෙන ඉඩකඩ ගොඩක් අඩුයි. හරි, අපි බලමු රාජ්‍ය බැංකුවල කොහොමද පොලි අනුපාතිකයන් තීරණය වෙලා තියෙන්නේ කියලා. දැන් පුතේ මම BOC-ගේ ට්‍රෙෂරි බිල් රේට්සල්ට ගියාම තාම මේක අප්ඩේට් වෙලා නැහැ. 7:15 ඉඳලම මේගොල්ලෝ පෙන්නන්නේ මේක. ඒක BOC-එකට මම කතා කරලා අහලා බැලුවා. එතකොට ඒගොල්ලෝ එතකොට 22යි මාස 3ට ඒගොල්ලෝ 122යි මාස 6ට 22.25යි මාස 12ට ඒ කියන්නේ අවුරුද්දට 22.5යි බිඳුවයි. එකත් ඒගොල්ලෝ ගොඩක් ඒ කියන්නේ ඔක්කොම මේ බිල්ස් ඔක්කොම අරගෙන කියලා තමයි කිව්වේ. තාම ඒගොල්ලන්ට අර මේ ගොඩක් අර මේක අධෛර්යමත් කරන විදියට තමයි ගොඩක් බැංකු වල ප්‍රතිපත්තිය තීරණය වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ඊට වඩා හොඳයි ෆික්ස් ඩිපොසිට් එකක් කරන්න. කරන එක හොඳ හින්දා වෙන්නේ නැති ඒ විදියට යන්නේ ප්‍රාථමික අලෙවිකරුවන් වුණාට ඒ බැංකු වලින් මේක දිරිමත් කිරීමක් වැඩිය සිදු වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් දරුවන්ට පුළුවන් හිතලා බලලා ආයෝජනය කරන්න. හැබැයි මේක ගිහිල්ලා පොඩ්ඩක් මේ මැනේජ්මන්ට් එකත් එක්කලා කතා කරලා ඒගොල්ලන්ගේ ධර්මශීලී භාවය මත ඒගොල්ලෝ සමහර ශාඛා කියනවා හරි අපි මේක ෆිල් කරලා යවන්නම්. හැබැයි අපිට ගන්න බෑ අපිට හරියටම කියන්න බෑ කොයි දවසට ඒවිද කියලා. එහෙම කියන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒවා සමසිතින් ඉවස ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ තියෙන කන්ඩිෂන්ස් මතනේ ඒගොල්ලෝ එහෙම කියන්නේ. එතකොට අපි තරහ ගන්න එහෙම කරන්නේ නැතුව සමසිතින් මේක තමන්ට කොහොමද මේක කරන්න පුළුවන් කියලා හිතලා කරන එක තමයි ඉතාමත්ම හොඳ වෙන්නේ. හරි, ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් BOC බැංක එකේ මම දැක්කා ලක්ෂ මට මතක විදිහට ලක්ෂ දෙකමාරි උඩ වෙන්න ඕනේ 100 day plan එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේ විවිධ
විදියට මේ පොලි අනුපාතිකයන් වැඩි කරලා ඒගොල්ලෝ දැන් දීලා තියෙනවා. මොකද හොඳ පොලි අනුපාතිකයක් ලැබිලා තියෙන නිසා. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවයේ යටතේ ඔගලන් හැමතිස්සෙම හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද දැන් මේ බැංකුවකින් බැංකුවක් ඉහළ පොලි අනුපාතිකයන් නිකුත් කරනවා කියලා කියන්නේ අපේ අර ස්පෙන්ඩින් කරන එහෙම නැත්නම් අපි වියදම් කරන ප්‍රමාණය අඩු කිරීමක් තමයි, වියදම් කිරීම පාලනය කිරීමක් තමයි කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට හොඳට කල්පනා කළා මේ උද්දමන තත්වයක් යටතේ. එතකොට මේ කෙටි කාලීන ආයෝජන වලට යොමු වෙන එක හොඳයි කියලා මට හිතෙනවා. උද්දමන තත්වයක් යටතේ සමහර වෙලාවට අපි දැන් මෙහෙම ආයෝජනය කරාට අද රුපියල් 20000කින් කරන්න පුළුවන් දේ තව මාස දෙකක් යනකොට රුපියල් 20000කින් කරන්න බැරි වෙනවා. එතකොට අපි අවුරුදු ගානකට යම් කිසි පොලි අනුපාතිකයක් රුපියල් 20000ම මට තව අවුරුදු 5කට පස්සේ රුපියල් 20000 ඉඳන් ලැබෙන්නේ යම් කිසි දෙකින් ඒකේ හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා කෙටි කාලීනව ආයෝජන සැලැස්මවල් වලට අනේක හොඳයි. ඒකත් මතක් කරන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම කියලා ඔගලන් මෙහෙම ආයෝජනය කිරීම වල යොමු වෙන්නේ නැතුව ඉන්නත් එපා. ඉතින් අනිත් දේ තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, දැන් මේ වෙලාවේදී අපි හැම කෙනෙක්ම ඉන්නේ අපේ රටනේ. මේ අපේ රට. එතකොට අපි අපිට පුළුවන් උපරිම විදිහට අපිට මොන රජයක ආවත් අර මොන දේවල් ගැනවත් හිතන්නේ නැතුව මුලින්ම අපි අපේ රට උඩට අරගෙන ඉන්න ඕනේ. එතකොට අපේ හැම කෙනෙක්ගේම ආශිර්වාදය මේකට එන්න ඕනේ. කවුරු පාලනය කරත් මොන විදිහේ පාලකෙක් ගාව හිටියත් ඒ කෙනාට අපි උදව් කරන්න ඕනේ කොහොම හරි අපේ රට උඩට ගන්න. එතකොට දැන් මේ වෙලාවේදී මේ රජ අපිට විවිධ ආකාරයෙන් අපි අධෛර්යමත් කරනවා කියන්නේ, විවිධ සේවාවන් අධෛර්යමත් කරනවා කියන්නේ, අපි නීතිගරුක වෙන්නේ නැහැ කියලා කියන්නේ, මේ ඔක්කොම නිසා අපේ රට පහළට වැටීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා හැම දරුවෙක්ම මට දැනගන්නට ලැබුණා දැන් මේ වෙනකොට අපනයන ආදායම ඉතාම ප්‍රබලව වැඩි වෙලා තියෙනවා කියලා ලංකාවේ. ඒ වගේම විශේෂයෙන්ම අපනයනය කිරීමවලදී ඇගලුම් කර්මාන්තයේ 30%ක වර්ධනයක් වෙලා තියෙනවා කියලා. මේ හැමදේම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම කාන්තාවන්ගේ බලය. දැන් මේ වෙනකොට මට පේනවා, මම දකිනවා පෝස්ට් ඔෆිස් වල ගොඩාක් දරුවෝ මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීම් වලට යොමු වෙලා විවිධාකාර දේවල් ජාත්‍යන්තර අපනයන වෙළඳපොළට නිකුත් කරන්න දරුවෝ යොමු වෙලා තියෙනවා, විශේෂයෙන් කාන්තාවන්. මට මේක පුදුමාකාර ලොකු සතුටක්. මේක තව දිරිමත් වෙන්න ඕනේ. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව මම දරුවන්ට දීලා තියෙන්නේ මේකයි. ඒකෙන් විවිධාකාර විදියට අපිට මුදල් ලිපීම් සිදු කරන්නට පුළුවන්. හැම දරුවෙක්ම මේකට යොමු වෙන්න, ගෙදර ඉඳගෙන දරුවෝ බලාගෙන ඔගොල්ලන්ට ලොකු දෙයක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ මුදල් ඉතුරු කරලා ඔගොල්ලන්ට තව තව ආයෝජන මාර්ගවලට යන්නත් පුළුවන්. මේ හැම දැනුමම මම අන්තර්ජාලයේ මුදල් ලිපීමේ පාඨමාලාව ලබා දීලා තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට මම මැහුම් පාඨමාලාවක් දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒක ලබා දීලා තියෙන්නේ මැහුම් කියලා කියන්නේ බ්ලොක් එක හදලා ඔගොල්ලන්ට ජාත්‍යන්තර වෙළඳපොළට දෙන්න පුළුවන්. ඔගලන්ට දැන් අපි හිතමු බ්ලොක් එකක් හදාගෙන ඒ බ්ලොක් එක අපි හිතමු පොඩි බබාලට ඇඳුමක් කියලා ඒ බ්ලොක් එක ඔගලන්ට ජාත්‍යන්තර වෙළඳපොළේ විකුණන්න පුළුවන්. ඒ වගේ ඔගලන් දැනුවත් වෙන්නත් ඕනේ. ඒ වගේම ඔගලන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඒකාකාරීව තියාගන්නත් ඕනේ. ඉතින් මේකට තමයි මේ ආධ්‍යාත්මිකව නිවැරදි ශක්ති පරාසය දෙන්න තමයි මම දරුවන්ට දෙලා තියෙන්නේ. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව සහ ව්‍යවසායක බලාගාරය මෙතෙන්දී තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ පරාසයකට යොමු වෙලා එතකොට තමන්ට මුදල් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. විවිධ ඒවට අපි කියනවා අපි ව්‍යවසායකත්වයක නියැලෙනවා කියලා. එහෙම නැත්නම් අපි කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් කියනවා. එහෙම නැත්නම් අපිට පුංචි ස්වයං රැකියාවක් තියෙනවා. එතකොට මේ ස්වයං රැකියාව සිදු කරද්දී තමන්ගේ භාවයන් කල්මනාකරණය කරගන්න තමයි මම දරුවන්ට ව්‍යවසායක බලාගාරය දෙන්නේ. එතකොට මේ දෙක ෆවුන්ඩේෂන් එක කරගෙන තමන්ගේ සියලුම දේවල් තමන්ට ඉස්සරහට අරගෙන යන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන දැනුම තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේ සහ මෙහොම් පාඨමාලාව තුළින් මම ලබා දෙන්නේ. එතකොට මේ මම මේ දීලා තියෙන මේ බලාගාර
සහ සෞභාග්‍ය රන්දරතු වැඩමුළු ව්‍යවසායක බලාගාරය අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ පාඨමාලාව සහ මැහුම් පාඨමාලාව මේ හතරටම මම මේ වෙනකොට දරුවන්ට දීලා තියෙනවා සහන දීමනා ප්‍රමෝෂන් පීරියඩ් එක. ඒක දුන්නේ දරුවන්ට ලේසියෙන් මේක ලබාගෙන මේක අනුව කටයුතු කළා තමන්ගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ජීවිතේ ජය ගන්න. ඉතින් හැම දරුවෙකුටම මේ හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. මතු වුණේ හැම දරුවෙක්ම එකතු වෙලා මේ රට උඩට අරගන්න, හැම දරුවෙක්ගේම හිතේ ආශිර්වාදය තියාගෙන මේ රටට ආශිර්වාද කරමින් අපි මේ ගමන යන්නට ඕනේ. හැම දරුවෙක්ම තමන්ගේ තියෙන සියලුම ගැටළු වලින් නිදහස් වෙන, මූල්‍යමය ගැටළු වලින් සියලුම නිදහස් වෙලා ප්‍රබල මූල්‍ය නිදහසක්, ආධ්‍යාත්මික නිදහසක්, සැනසීමක් දරාගෙන ජීවත් වෙන්නට තමයි මේ මාර්ගය පෙන්වන්නේ. ඉතින් මේකට පුතේ ලොකුම හයිය තියෙන කාන්තාවන්ගේ අතේ. සාමාන්‍යයෙන් ඒක මේ සබඳතාවින්ම ලැබිච්ච දෙයක්. සාමාන්‍ය පිරිමි කෙනෙක්ගේ තියෙන්නේ අර පිරිමි අයට ඒගොල්ල ස්වාභාවිකවම ඒගොල්ලන්ගේ හිතවලට එන ආවේගශීලී භාවයන් ඒව වැඩි. ඒකට කාන්තාවක් ඊමද මේ කාන්තාවකගේ තියෙන මේ සබඳතාවින්ම ලැබිලා තියෙනවා. මව් ගුණයත් එක්කලා, කාන්තා භාවයත් එක්කලා, ඒ හෝමෝනත් එක්කලා පුදුමාකාර ආශිර්වාදයක් හදවත තුල ඇති වෙන හැඟීම් වල තියෙන භාවය මේ සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන්න ප්‍රබලව හේතුවක් වෙනවා. ඉතින් කාන්තාවන් දැන් අපි ගෙදරක වුණත් අම්මගේනේ, අම්මගේ ඇටතේනේ පාලනය තියෙන. එතකොටනේ ගෙදරක් ලස්සනට සකසුරුවම්ව ඉවරදිව ඉස්සරහට යන්නේ. එතකොට හැම ගෙදරකම මේ තියෙන මේ පාලනය අපි මුළු රටටම, අපේ මුළු රටටම දෙන්න ඕනේ. එතකොට වැඩි වැඩියෙන් දරුවෝ ව්‍යවසායකත්වයට එන්නට ඕනේ. කාන්තාවන් තමයි ඒක ඉහළම තැන ඉන්නට ඕනේ. ඒගොල්ලන්ට තමයි හොඳ තීරණ ගන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි ආදරයෙන් හිතලා හැමෝටම ආශිර්වාද කරමින් මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. දැන් දරුවොත් බලාගෙන, තමන්ගේ දරුවෝ තනි කරන්නේ නැතුව දරුවන්ට අතු ගන්නගෙන දරුවොත් බලාගෙන ගෙදරම ඉඳගෙන ඕගොල්ලෝ ව්‍යවසායකත්වයට එන්නට ඕනේ. ඒ ඇවිල්ලා හැම කෙනෙක් තමන්ට හැකි විදියට මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන මගේ පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඇවිල්ලා වැඩමුළු සහ පාඨමාලා ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මගේ අභ්‍යාස කරන හොඳට මුදල් ආකර්ෂණය වෙන දරුවන්ට විතරයි මම සෞභාග්‍ය ආශිර්වාද පළිමු කට්ටලේ සහ හිරුමැණික් ලබා දෙන්නේ. මොකද අනිත් දරුවන්ට ඒක ලබාගෙන වැඩක් නැහැ. මගේ අභ්‍යාස මුලින් කරලා භාවයේ පිහිටන්නට ඕනේ. ඒ භාවයේ පිහිටලා මුදල් ලැබෙන්න පටන් ගත්තාම ඒ ලැබෙන ශක්තිය තව තීව්‍ර කරලා ලබා දෙන්නට තමයි මම දරුවන්ට ආශිර්වාද පළිපු සහ හිරුමැණික් ලබා දෙන්නේ. අවශ්‍ය දරුවන්ට ඒව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් ලබා ගන්නට මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඇවිල්ලා පේජ් එකට පණිවිඩයක් කියුවාන් පස්සේ දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න, page එකත් like කරලා තියාගන්න කියලා දරුවන්ට මතක් කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදිනාටම.